පාරේ ඇවිදින සෝබනකාරයා කියලා. ඇත්තටම මම ඉස්සර ඔයාව බලන්න ආවේ ඒ වගේ සෝබනකාරයෙක් විදිහට මවාගත් රූපයක් එක තමයි. හැබැයි ටිකෙන් ටික ඔයා මගේ සෝබන කෑල්ල මගෙන් ගලවලා දාලා මාව වෙනස් වෙයිදී ආදරවන්තෙක් කරා. සවනේ දිගවි ලපිතිර කාලේ සවනේ දිගවි ලපිතිර කාලේ සෝකල් ගිලවෝ මහද සන්තානේ ඒසී ලස දැල්කෝ කොහෙදෝ පාවුවා මා ඇත බවේදී මතකද හමුවා. ඊට පස්සේ හැම දෙයක්ම මගේ ළඟ තියලා ඔයා යන්න ගියා. නෑ වැරදි, යන්න ගියා නෙමෙයි, ඔයාව මගෙන් අරන් ගියා. ඒ කොහෙටද කොතනටද මොකටද කියලා මං අදටත් හොයනවා. දැන් ඔයාගේ ළඟින් ඉන්න කෙනා දිහා හොරෙන් බලන්න එපා. මොකද මේ කතාව මම ඔයාට කියනවා කියලා ඔයාට විතරක්ම දැනෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් කාලයක් ඔයා මේ දිහා බලාගෙන ඉන්න, ඇස්වලට කඳුළු පුරවගන්නේ නැතුව. ආයෙම ආදරය. एक दिन आसमां से परी आएगी, हे लौट के फिर ना वापस कभी जाएगी. ආදරය කියන්නේ මිනිසෙකුට ජීවිතය අවශ්‍ය දෙයක්. එක දින ආසමා සේ කන කෑමකටත් වඩා ආයේකී මට ආදරය අවශ්‍යයි. හැමතැනදීම ඒ ආදරේ විඳින්න මම ගොඩක් ආසයි. අම්මා කෙනෙකුට තමන්ගේ පුතෙක් හදන්න අවුරුදු ගාණක් යනවා හොඳ මාර්ගයට යොමු කරන්න. නමුත් තමන් ආදරය කරන කෙනාට පුළුවන් එක දවසින් ජීවිත විනාශ කළ දාන්න. अरे है उसकी खामोश आहट को सुनता हूं मैं रात दिन हर घड़ी लम्हा लम्हा इंतजार है उसी का. මම වැඩ කරපු ආයතනයේ සංවිධානය කරපු වැඩසටහනකට සම්බන්ධ වෙලා ඇවිල්ලා ඉද්දි තමයි මට ඔයාව මුලින්ම දැක ගන්න ලැබුණේ. ඇත්තටම ඔයාව දැකපු වෙලේ ඉඳන් මම ඔයාගේ වටේ කරකැවුණා මිසක් වෙන වැඩක් කරගන්න නම් මගේ හිත මට එකලාසයක් කරගන්න බැරි වුණා. ගෑනු ළමයෙකුට නම් හිතන්නේ ඉතමත් පොඩි කාලෙදි ඒ හතරෙදි හතර වසරෙදී ඒක ඉතින් ගෑන ළමයාට පුටුවක් දීලා එතකොට ඉඳගන්න පුටුවක් දීලා ඒ වගේ ආදරයක්. ඒක විශේෂයෙන් කියන්න බෑ. එදා දවසේ පන්තියේදී ඒ වගේ දෙයක් කරන රෙන්නේ එතනින් යාට පොඩි 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 එක ෆැන්ටසි එකක් ඒක. මම හිතන්නේ ඒ ලෙවල්ස් කළේ වුණාට පස්සේ ඒ කාලේ තිබුණා මහරගම ට්‍රේනිං එන්ට්‍රන්ස් කියලා එක්සෑම් එකක්. මම ඒකට වාඩි වෙන්න හිතාගෙන ටියුෂන් ක්ලාස් එකකට ගියා වේයන්ගුඩ. එතනදී මට ඒ මගේ ගුරුවරයා තමයි මේ
ආදරය කරන්න ඕනේ කියලා ගුරුවරයා වෙනුවෙන් තමයි මට හිතුනේ. ඒ කියන්නේ ගුරුවරයාගේ මට විශේෂ සැලකිල්ලක් තියෙනවා කියලා තේරුණා. ඊට පස්සේ තමයි ඒක ආදරයක්ම කියලා මට හිතුනේ නැහැ. ඉතින් විශේෂ සැලකිල්ලට මම ඉදින් ප්‍රතිචාර දක්වා එච්චරයි. මට ඇත්තට ආදරය නම් ගොඩක් දැනුණා. මොකද පාසල් යනදී අපි ගර්ල්ස්ලා දැක්කම පස්සේ ආදරය දැනෙනවා. නමුත් ගොඩක් දුරට ඒ ආදරය ප්‍රකාශ කරන්න හරි බයයි. මොකද එක්ක කඹුල් පාරක් වදීද, එහෙම නැත්නම් විදුහල්පතිට කියයිද කියලා එහෙම බයයි. නමුත් හිතේ තිබුණා. හැමදෙස්සම කියාගන්න බැරුව හිතේ තිබුණ ආදර කීපයක් තිබුණා. ඒ කියන්නේ ගර්ල්ස්ලා කීප දෙනෙක් හිටියා. නමුත් හරි බයයි ළඟට ගිහිල්ලා එකද මම කියන්නේ ළඟට යනව පවණක් මම කියන්න මම මේවට ආදරේ කියලා. නමුත් ළඟට ගිහිල්ලා වෙන දෙයක් කතා කරන්න. ගංගේ වතුල මෙන්න කෙළු කඳුළු කඳ දෙගං යුර මෙන්න දැන් ඇය හා මම මාවත ගැවසුණු ඇගේ සුවඳ වෙන මොකටද ගඟ ඔබ පුබුදන මල් වැල වටකුරු ඇස් ඕලාකාර මුහුණ දෙකරල්ට බෙදපු කොණ්ඩේ මේ හැම දෙයක්ම මගේ හිත පිස්සු වැටෙව්වා. මට හිතුනේ මහබඹා මම වෙනුවෙන්ම මවපු කෙනා ඔයා කියලා. ඒක එහෙම හැඩරුවක් මෙන්න මෙහෙම හැඩරුවක් තියෙන්න ඕනේ කියලා එහෙම මතකයක් කරත් වඩා ආදරේ ඉස්සල්ලාම හිතට දැනෙන්න ගත්තට පස්සේ තව කෙනෙක් මගේ ජීවිතයට තව කවුරු හරි කෙනෙක් සම්බන්ධ වෙන්න ඕනේ. එහෙම ආදරයක් හිතෙන් බලාපොරොත්තු වෙන කාලෙදී මට ඉස්සල්ලාම රූපයකට වඩා මට තිබ්බේ ගතිගුණ. එතකොට ඒ මම බලාපොරොත්තු වෙන කෙනා මෙන්න මේ විදිහට ඉන්න ඕනේ. එයාගේ වැඩ හරි පිළිවෙල වෙන්න ඕනේ. එයා දැන් එයාට මට මම හිතනවට වඩා තව ටිකක් දුරට හිතන්න පුළුවන්කම තියෙන්න ඕනේ. විශේෂයෙන් එයා මාව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ගොඩක් ඉවසීම කියන දේ තියෙන්න ඕනේ කියන එක මම ගොඩක් හිතුවා එයාගේ. ඉතින් මම මෙන්න මේ කරුණු ටික තමයි විශේෂයෙන් බැලුවේ. කියන්නේ එහෙම මට දැනෙන්න ඕනේ කියන එකක මම හිටියා. ඉතින් එයාට ගියට පස්සේ ඒ රූපේ ඒ හැඩරුව ඔය ආදී දේවල් ගැන නිශ්චිතව මෙන්න මෙහෙම වෙන්න ඕනි කියන එකක් තිබුණ නැහැ. නමුත් අර මං කියපු මුලින් කියපු දේවල් වලට තමයි මම ගොඩක් මගේ හිතේ ඒ වැඩි ඉඩක් ලැබුණේ. හොඳ කවුද හරි කසාද බඳින්නේ හොඳ මහත්මය කියන එක ඔළුවේ තිබුණා. හොඳ මහත්මය කසාද බඳින්න ඕනේ කියන එක. මොකද මගේ අම්මා තාත්තා ගුරුවරු හින්දා ඉතින් ඒගොල්ලන්ගේ යම්කිසි පිළිවෙලක් තිබුණා ජීවත් වෙන රටේ. ඊට ගැළපෙන කෙනෙක් බඳින්න ඕනේ කියන එක මගේ හිතේ තිබුණා. මිසක් මම විශේෂයෙන්ම කවුරුත් එහෙම හිතාගෙන හිටියේ නෑ. මම ඉස්සර හරියට චිත්‍රපටි බලනවා.
ෆිල්ම්ස් වලන ගොඩාක්. මොකද මම ඉස්කෝලේ යන දවස්වල මේ ගොඩාක් චිත්‍රපටි බලනවා. ඉතින් මං හරි ආසයි අපේ නිලි රජින මාලිනී පොන්සේයාගේ රුවට, කියන්නේ ඒ වගේ යුවතියක් මට බඳින්න තිබුණා නම් කියලා මට ගොඩක් වෙලාට හිතුණා. මොකද මං හරි ආස නිලියක් මාලිනියකට මට ආදරය කරන්න හිතුණා නම් ඒ වගේම යුවතියකේ මාලිනී පොන්සේයා වගේම තියෙන යුවතියකට මට ආදරය කරන්න මට ගොඩක් දැනුණා හිතුණා. නමුත් හම්බුනේ ඒ වගේ යුවතියක්. මිහිරි ඔබ අහසේ සඳුවේ මගේ සිතුවිලි එහි ඇති කඳුවේ. මිහිරි ඔබ අහසේ සඳුවේ මගේ සිතුවිලි එහි ඇති කඳුවේ. ඒ තරමට සිනහස මතුයි නිහඬව නිදියයි සිත නැතුයි. ඒ තරමට සිනහස මතුයි නිහඬව නිදියයි සිත නැතුයි. මම ස්පී ගහන්නේ නැතුවම ඔයාගේ දිහා බලාගෙන ඉන්නවා දැකපු ඔයා කේන්ටින් වගේ මගේ ළඟට ඇවිත් මොනවද ඔච්චර කන්න වගේ බලාගෙන ඉන්නේ කියලා අහනකොට මම නිින්දෙන් නැගිටලා වගේ එකපාරටම මම ඔයාට ආදරේ කියලා කිව්වා. ඔයා ගල්බීත වෙලා වගේ මගේ දිහා බලාගෙන හිටියා. පොඩි ලියුම් එකක් දෙකක් කරේට මෙහෙට ගනුදෙනු වෙලා තියෙනවා. ඉතින් කවුරුත් කතා කරලා තිබුණ නැහැ මතක විදිහට. ඉතින් මගේ හොඳම යාළුවෙක් හිටියා පීකේ කියලා. ඉතින් මම පීකේට ගිහුවා පොඩ්ඩක් පුළුවන් නම් ඉස්කෝලේ ඇරලා ඔක්කොමලා ගියාට පස්සේ පොඩ්ඩක් පන්තිය නවත්ත ගන්න කියලා මං පොඩි ඉල්ලීමක් කරා. ඊට පස්සේ කොහොම හරි ඇත්තටම ඒ ළමයාත් නැවතිලා හිටියා. මම මාව හම්බෙලා මාත් එක්ක කතා කරලා යන්න ඕනේ කියලා. දැන් මුළු ඉස්කෝලේම පාළුයි පන්තියත් පාළුයි කිසිම සද්දයක් නැහැ. දැන් ඒ ළමයාත් ඉන්නවා මට කතා කරන්න දෙයක්වත් නැහැ. මම හරි ලොක් වෙලා හිටියා මොකද්ද කියන්නේ කියලා. ඒක ඊට පස්සේ මට ඒ ළමයාට ඉස්සෙල්ලම කියුනේ මේ මගේ යාළුවා කියනවා මං ආදරය කරන තරම් ඔයා මට ආදරය කරන්නේ නැහැ ඒක ඇත්තද කියලා. ඉතින් එයාගෝ කවුද කිව්වේ කියලා මං අර මට උදව් කරපු යාළුවාගේ නම පීකේ කියලා කිව්වා. ඊට පස්සේ කොහොම හරි පොඩ්ඩක් ඇඟිල්ලේ කොණින් චුට්ටක් මෙහෙම ඇල්ලුවා. එතනින් අයින් වෙලා ගියා. ඒක නම් මතක නැහැ එහෙම ඇහුවේ මොකද්ද කියලා. මතක තිබුණා තියා කියන්නත් ලැජ්ජයි ඒ කාලේවා. මම හිත ගිය එක ගර්ල් කෙනෙක් හිටියා. එයාගේ නම මට මතක විදිහට ප්‍රියන්ති. ප්‍රියන්ති කියලා. ඉතින් එක දවසක් මං අහන්න ඕන කියලා, ඒක ස්පෝට් මිස් දවසක් ඒකනේ අහන්න ඕනේදා කියාගෙන පොඩි ඇඟට පොඩි අරගෙන ළඟට ගියා. ගිහිල්ලා ගියන් පස්සේ එයා කියපු වචනයකට, ඒ කියන්නේ මම ගියේ මම ඒ අදහස ප්‍රකාශ කරන්න. නමුත් ඒ එයා ගාවට ගියන් පස්සේ එයා වෙන දෙයක් කිව්වේ මම කියන්න ඉස්සෙල්ලා. නමුත් එදත් මට කියන්න ඕනේ. දෙවෙනි ස්පෝර්ට්ස් දවසේ මං හිතුවා කියන්න ඕන කියලා. මම ගියා, එයා හිටියා ටැප් එක ගාව. ටැප් එක ගාවට ගියාට පස්සේ මම ගිහිල්ලා මං කිව්වා මේ මං මට වාට කියන්න මේ අදහසක් තියෙනවා. ඒක ගොඩක් කල් ඉඳලා මගේ හිතේ තිබුණ දෙයක්. මේ මොකක්ද අයිය කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා මට බයයි දැන් කියන්න. ඊට පස්සේ එපා මම බිම් බලාගත්ත ලැජ්ජාවෙන්. ඊට පස්සේ මම ළඟට ගිහිල්ලා කිව්වා මම ඔයාට ආදරේ කියලා. ආදරේ කියලා දිව්වා. එතන හිටියේ නැහැ. කෙලින්ම මූණමත් බැලුවේ නැහැ දිව්වා. දුවලා ගිහිල්ලා එදා ස්පෝර්ට් මිස් ඉවර දවසේ මං කෙලින්ම ගෙදරමයි ගියේ. ගෙදර ගිහිල්ලා දවස් පහක් ආවේ නැහැ ඉස්කෝලේ. සුනිල් පලිඟු දියෙන් සපිරි
පොකුණමා තමයි රුවද සුවඳ එකම පරිදි රැගත් මල ඔබයි ඔබයි මමයි මැවූ සිහින නොවම නැකියයි දෙයත රැගෙන එකම දිනක අප සමුගන්නයි හැන්දෑ මගේ සෙක්ෂන් එකේ දෙවනියා මට පවර්ණ වැඩ මම හරියට කරන්නේ නැහැ කියලා බයිනකොට මම හීනයක් ඇතුළේ වාගේ අතින් අල්ලගෙන මුළු ඔෆිස් එක පුරාම ඇවිද්දා. ඇත්තටම ඔයා මට හීනයක්. ආදරය ගැන ඇවිච්ච හීනේ කියන්නේ විශේෂයෙන් මට කියන්න තියෙන්නේ මම ඔය මං කලින් කිව්වාගේ මම ඕ ලෙවල් පන්තියට වගේ ආවට පස්සේ ඒ එනකන් තමයි මම ওই කිව්ව වගේ සිද්ධින් සිද්ධ වුනේ. ගෑන් ළමයෙක් ගැන ආසාවක් තිබ්බා, ඔය වගේ දේවල් තිබ්බා. නමුත් මට ඊට පස්සේ මම තව ඔය වගේ එක හරි ගෑන් ළමයෙක් ගැන හිතුවා. ඊට පස්සේ මං හිතුවා කොහොම හරි ගෑන් ළමයෙක් එක්ක යාළු වෙනවා කියන්නේ ලොකු වගකීමක් කියලා. මොකද එයා කැමති දේවල්, එතකොට එයාත් එක්ක එතනින් එහාට ගියාට පස්සේ ඒ වගකීම කියන දේ ගන්න පුළුවන් සුදුසු ස්ථාවරත්වයක තාම මම නැහැ නේද කියලා හිතනවා. මොකද මම තාම ඉගෙන ගන්නවා, සහ අම්මගේ අපච්චිගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බ මට හොඳට උගන්වන්න. ඉතින් මේ දේවල් එක්ක මට ඉස්සල්ලා මේ ඊට පස්සේ හිතුනේ මේ වගකීම ගන්න පුළුවන්ද මට. මම මේක කරොත් එහෙම මට එයාටත් දුකක් අන්ති වෙනවා, මටත් දුකක් නේද මේක කියන තැනක හිටියා. ඊට පස්සේ මම අර කිව්වාගේ මම අර ආදරය පිළිබඳව එහෙම ඒ මත්තේ හිතන එක, ඒ මත්තේ දිගින් දිගටම යන එක මම පොඩ්ඩක් පොඩි තාවකාලිකව මන් දන්නේ මගේ යටිහිත විසින් ඒක වළක්වලා දැම්මා. ඉතින් මගේ ආදරය පිළිබඳව තියෙන හීනය උනේ මේ හරි කාලෙදී හොඳ මේ හොඳ විදිහට ආදරය කරන්න පුළුවන් වෙන එක තමයි ඒක තමයි මගේ මව හීනෙම. මා දෙලෙස අද අඳුරේ රඳවාසියා සඳවති පාරී ගියා. මා දෙලෙස අද අඳුරේ රඳවාසියා සඳවතිය පාරී ගියා. පිළිගන්න පුළුවන්ද සත දෙව්දුවන් මේ හැටිම නපුරුයි කියා. මේ හැටිම නපුරුයි කියා. හීනයක් මත් එහෙමත් නැහැ. ඉතින් මං කිව්වා වගේ හොඳ කෙනෙක් බඳින්න ඕනේ කෙනෙක් තමයි මං හිතන්නේ ඕන තරුණියක්ගේ හිතේ තියෙන එකක් නේ. හොඳ කෙනෙක් බඳින්න ඕනේ කෙනෙක් එහෙම තමයි මගේ හිතේ තිබුණේ. වාහනයක් ඕනේ කියන එක, කසාද බැන්දෙන් පස්සේ වාහනයක් තියෙන්න ඕනේ කියන එක හිතේ තිබුණා. සහ ඒව තමයි හිතේ තිබුණේ. ඉතින් ඇත්තට මට ආදරයක් හිතට දැනුණ ගමන් මට මැවුනේ ඇත්තට බයිස්කෝප් තමයි මතක් වුණේ. මම හිතුවේ මේ ආදරය කියන්නේ ඉස්සර මොකද මම ඉපදුනේ මම හැදුනේ වැඩනේ ගොඩාක් ඈත කිලෝමීටර් 200ක් විතර ඈතින් මම හිටියේ ගොඩක් දිනියායේ කොටපල කියන ගමේ. එහෙ තමයි මම හැදුනේ ඉස්කෝලේ ගියේ. ඉතින් අපිට ඊට එහාට දෙයක් නැහැ. මම හිතුනේ චිත්‍රපටි බලලා මේ ආදරය කියන දේ මෙහෙම තමයි ආදරය කරන්න ඕන. ආදරය කරන්නේ සින්දු කිය කිය ආදරය කරන්න ඕන මල්ගස් යට ඉඳගෙන දියාලි ගාව ඉඳගෙන කියලා මං අනන්තපාම හිතලා තියෙනවා. මට මතකයි තුෂාර කියන ෆිල්ම් එක බලලා මට හිතුණා මං ඒ ගර්ල්ට කියලා ඒ විදිහටම එයාට ආදරය කරන්න. ඉතින් අල්ලගෙන ගිහිල්ලා අර කැලේ මැද දුවලා මං හිතුණා මේක තමයි ආදරය. ලොවේ ඉපදී
මෙසේ තනිවි දුකින් බරවි පරාජිතවි හිතේ සංකා නිවාමාගේ හිතේ සංකා නිවාමාගේ ප්‍රියාමකතෝ තවත් නාවේ වැඩ ඔක්කොම ඉවරලා කට්ටිය සෙට්ටලා සින්දු කියද්දි මාත් නිකම්ම වගේ එතනට ඇදිලා ගිහින් ඈත මේසක වාඩි වෙලා හිටපු ඔයාට ඇහෙන්න මට පුළුවන් තරම් හයියෙන් ආදර සින්දුවක් කිව්වා. මම දැක්ක ඔයා එතනින්ම නැගිටලා ඈතට යනවා. මට එහෙම මම කොහොමත් සින්දු ගොඩක් හරි ආසාවෙන් අහනවා. ඒ අතර මං ඔය මේ මිල්ටන් මල්ලවාරච්චි මහත්තයාගේ මේ උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා කියන ගීතය මම ගොඩක් ආසාවෙන් ඇහුවා. ඒකට මේ සින්දුවට මම ඒ කාලේ ගොඩක් කැමැත්තෙන් හිටියා. හදපාරන මාරුතේ ඔබ ආහැටිය ආදරියේ හැමදාකම මා පැතුවේ සුවඳ මලල් ඔබමයි. මම ආදරය කරන කාලේ මගේ සර් ඊට පස්සේ මං කසාද බැන්දේ ආව මගේ මහත්මයා. එයා කැමති මදුමර ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි කියන සින්දුවට මට මතකයි කැමති උරක්. ඒකර මගේ නමත් ජෑවිලා තිබිච්ච නිසා වෙන්න ඇති. එයා කැමති ඉතින් තවමත් මං ඒ ගීතය ඇහෙනකොට මගේ හිත අතීතයට යනවා. ඒ අපමණ සිතුවිලි බිහිවි තෙරපි එකිනෙක පැටලෙන්නේ කොහොම පටන්ගෙන මොන වලියන්නද නැත මට වැටහෙන්නේ. කෙටියෙන් පවසමි මගේ ආදරියේ කීමට ඇති සැමදේ. පර විරජිනියේ එදා වගේ අදත් ඔබට තවම මම ආදරේ. ඔබට තවම මම ආදරේ. මම ඇත්තට ගොඩාක් කැමති එච්.ආර්. ජෝතිපාල මහත්තයාගේ ගීතවලට. මම ගොඩක් කැමති අර මුලදි බැඳ ආදරේ ඒ ගීතේර ජෝතිපාලගේ. එතකොට පනවාගේ හිටියාට ඒ ගීතයට ඇස් දෙක වාගේ හිටියේ අපි දෙන්නට මොකද වුණේ. ඉතින් ජෝතිපාලගේ ගීතවලට මම ගොඩක් කැමති. මොකද මම ජෝතිපාලගේ සින්දු තමයි පණක් කරාට මේ කෙල්ලුන්ට කියන්නේ ස්කෝල්දී. මේ මම පණ කරා තුෂාර චිත්‍රපටි බල ඔහු තුෂාර කියලා පිටිපස්සෙන් යනවා. ආලයට අත දුන්න ආදරිය කෝදන් වෙන් වෙන්න හිතුවාද මුලදි මගෙන්. ආලයට අත දුන්න ආදරිය කෝදන් වෙන් වෙන්න හිතුවාද මුලදි මගෙන්. අදවත පලලා උනුලේ දහරෙන් මම්මගේ උත්සාහය අතහරින්නේ නැතුව මාස ගානක් වාගේ පස්සෙන් වැටිලා කොහොම හරි වාගේ පෙම්වතා වුණා. ඊට පස්සේ මේ ලෝකේ තියෙන හොඳම තෑග්ග අරගෙන ගිහින් මම වාගේ අත උඩින් තියලා වාගේ ඇස් දෙක දිහා බලාගෙන හිටියා. මට ඕනමනසක් හම්බුණා. මං ජීවිතය ආදරය කරපු කෙනෙක්ගෙන් ඕනමන්ස් වගේයක් හම්බුණා මගේ උපන්දිනයක් දවසේ. ඒක මට මතකයි අදටත්. ඒ හම්බුණ විදිය ඒ හැමදේම මතකයි. ඔව් ඒක තමයි. සෙන්ට් එකක් මට මතක. පොඩි පොඩි සෙන්ට් එකක්. ඒ කාලේ තිබුණ පොඩි සෙන්ස් ජාතියක්. ඒක හම්බුනේ මට. කොහේ සිට ඔබ පැමිණියේද සිහිනයේ රැඳුනුයේ අප්සරා මගේ ඉරවට තාරකා ඔබට ගැයෙන නැවුම් කුළුඳුල්
ප්‍රේම ගීයයි මේ සෙල්ලම් මට ගෑන් ළමයෙක්ගෙන් ආදරය ප්‍රකාශ කළ හම්බුනේ අලු අලු පාර්සලයක් තමයි මේ ඊට පස්සේ ඒක ඊට පස්සේ මගෙන් එහෙම කෑවද කියලා මම කෑවයි කියලා මමයි කිව්ව හැදී රහද කියලා ඒක මොකද හරි රහයි කියලා ඇතර කන්න බෑ කටේ තියන්න බෑ ගල් ගල් ගෙඩි වගේ විසි කරාම ආමට පුංචි තුඩු කෑල්ලක් කියලා තිබුණා. ටැග්ගට ගොඩාක් ස්තුතියි. මීට ආදර වගේ නම ලියලා තිබුණා. මම ඒකට උත්තරයක් හැටියට පිටු 40ක එක්සයිස් පොතක් අරගෙන ඒ පිටු 40 එක්සයිස් පොත පිරෙන්න මගේ ආදරය ගැන ලියලා වාගේ අතරම ගිහින් දුන්නා. මොනවද ලිව්වේ? මොකද්ද මට ලියලෙව්වේ කියලා මට මතකයක් නැහැ. මොකද ඒකට ඒක සමහරක් කරාට ලියලා ඉවරනට පස්සේ මේ ආපෝ දෙපාරක් තුන් පාරක් බලන්න ඕනේ මම මොනවද ලිව්වේ කියලා මොකද ඒ ලියලා තව පැය භාගයකට පස්සේ යවුවත් ඒක මතක නෑ මොකද ගෙදරට හොරෙන්නේ ලියන්නේ ඔක අම්මායි අප්පච්චි නිදිද ඊට පස්සේ වචන දෙක තුනක් එකතු කර ගන්නවා එකතු කරලා ආයෙත් කාමරේ දොර ළඟට ගිහලා බලනවා අරගොල්ලෝ එනවද කියලා ඊට පස්සේ ඒකතු කරගත්ත වචන දෙක ලියලා වෙලා ආයෙත් අඩි සද්දයක් ඇහෙනවද මොකද කරන්නේ කවුරුත් එනවාද කියලා ඕක පොතක් ඇතුලේ ලියාගෙන පාඩම් කරන ගමන් ඒකට වචන දෙකක් ලියනවා ආයෙ පාඩම් කරනවා ඔහොම තමයි ඉතින් ආදරෙ ලියුම් ලිව්වේ ඉතින් ඒ දේවල් එක්ක අදටම මතක නෑ මොනවද ලිව්වේ මොනවද ලියලා හම්බුනේ කියලා මොකද ලියලා හම්බ වෙන ඒවා බලන්නත් තැනක් හරියට නෑනේ කියන්නේ ගෙදර ගහන ලෝක බලන්නත් බෑ ගෙදර තියාගෙන ඉන්න විදියකුත් නෑ ඒක හරියට නිකන් මේ මොනවා හරි නීති විරෝධී දෙයක් අතේ තියාගෙන පොලිසිය ළඟින් යනවා වගේ වැඩක් ඒ කාලේ ආදර හසුන් නැරන් ඉන්නවා කියන එක ආලෝකය දිදිලේ වහන් තෙඹ කසු ආලෝකය දිදිලේ වහන් තෙඹ කසු මා ගංගා මැද ඉරු දෙපස කිනේ ලියුම් ලියන්න ඇති ඒ කාලේ තිබුණ හෑන්ඩ් ෆෝන් සෙම තිබුණ නෑනේ කතා කරන්න ලියුම් වලින් තමයි කතා කරේ එයා ලියන්නේ හැමදෙස්සම සින්දු ලියලා මේ සින්දුවක් ලියලා අඳිනවා කුරුළු ජෝඩුවක් ඒකෙන් අත්තක කුරුළු ජෝඩුවක් ඉන්නවා ඒව තමයි ගොඩක් මට ලියුම් දෙන්නේ සින්දුවේ කැලියර මට මතකයි මේ මයි ගහ යට දවසක් දා ඒ සින්දුව ගීතය ලියලා ගොඩක් වෙලා සින්දු එයා මට දෙන්නේ හැමදෙස්සම මේ ලියුමක් නෙමෙයි සින්දුවක් දෙන්නේ සින්දුවක් ලියලා කුරුල්ල දෙන්නේ කඳිනවා එක හාව දෙන්නේ කඳිනවා එක මෝ දෙන්නේ කඳිනවා ඒ ඕකේ තමයි මේ අඳින්නේ ඉතින් මම ඒත් එක දවසක් කිව්වා මට චිත්‍ර ඇඳලා එවන්නේ ඇයි කියලා නෑ ඉතින් ආදරේ ප්‍රකාශ කරන්න මම කොයි සිංහ දෙන්නේ කඳින්නකෝ කියලා මුගුටිය දෙන්නේ කඳින්නෝ කියලා කුරුල්ලෝ මඳින්නේ කියලා කිව්වා ඊට පස්සේ කිව්වා එයා කිව්වා මට ගොඩක් දුරට එවන්නේ මෝ මං ඇයි මෝ අඳින්නේ මෝ හොයා එවන්නේ දැන් මෝ හරි අහිංසකයිනේ ඒක නිසා ඉතින් මං කිව්වා මෝයි සිංහ අඳින්නකෝ මං සිංහයා කියලා හිතේ තියාගෙන ආ මෝ කියලා හිතේ තියාගෙන පාර ඊට පස්සේ කිව්වා මේ නෑ එහෙම කියන්න එපා මේවා ඔය ආදරේ ගැන දන්නේ ආදරේ කියන්නේ හරි එයා කියන ආදරය කියන්නේ හරි මිනිස්සුන් හදවතට දැනෙන්න පපුවත් එක්ක ඉන්න දෙයක් ආදරය කියන්නේ ඒ නිසා අපිට මල් මලක් දැක්කන් ආසිතෙනවනේ ඒ මලට පිනිබුදු දැම්ම පස්සේ තවත් ආසිතෙනවා ඒ වගේ තමයි ආදරය කියන්නේ කියලා යාමට කියලා ඔබ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලතවිල්ලේ ගැන ඉපදෙන සිතුවිල්ලේ අවසන මුල වේලතැවිල්ලේ විරලයි ගල් පරයක් විය හැකිනම් තෙමුණත් ඇත කර දිය රැල්ලේ මං ඒ තරම්ම හදවතින්ම ආදරය කරේ මං වැඩ කරපු තැන බොස්ගේ දුවටයි කියලා මම දැනගත්තේ බොස් මට එයාගේ ඔෆිස් එකට කතා කරලා දුවගේ ඉස්සරහා තියලාම ඒ ගැන අහනකොට ඒ වෙලාවේ වාගේ උත්තරේ වුණේ මම වාගේ පෙම්වතා නොවන බව
එදා මං එළියටයිත් හොඳටම ඇඬුවා. ආදර වෙනුවෙන් දුක් වෙලා තියෙනවා. ඒ සමරකේ දුකේ කෙලවරක් විදිහට මම මේ සමාරක් දේවල් වලදී දැන් ඒක අතහැරලා දාලා එතනින් යහට ගිහිලි වෙල මම ජීවිතේ මෙන්න මේ ටාගට් එකට යන්න ඕනි කියන ඒ හයිය අරන් තිනවා ඒ ආදරේ දුකත් එක්ක. ඉතින් එහෙම අවස්ථා කීප දෙක තුනක් තියෙනවා. ඉතින් ඒකෙදි ඒ දවස් දෙක තුන ඇතුළත ගොඩක් දුක් වෙලා තියෙනවා කල්පනා කරලා තියෙනවා. අන්තිමට ඒක ජීවිතේට හයියක් කරගෙන තියෙන මම මං හිතන්නේ ඒකෙන් මට වැරදුනේ නෑ. මට වැරදුන්නේ නෑ. මම ඒ දුකත් එක්ක මම බැලුවේ තව ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියන එක තමයි. මොකද ඒ දුකත් එක්ක ජීවිතේ ආපස්සට අඩියක් ගන්න නැතුව තව අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් නම් අන්න ඒක තමයි මං හිතන්නේ හැම දෙයකින්ම විය යුත්තේ කියලා. නිල් නිලන නිල් කඳු වැටි අතරේ සඳනෙලියේ මං පෙත පාදා රහසක් සංගවා ගුළු හදකින් යන්න ගියා මැකිලා. ඇය යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ. ඇය යන්න ගියා මැකිලා. ඔව් ඉතින් ආදරේ එක අංගයක් නේ අඬන එකත්. ආදරේ කරනකොට අඬන්නත් සිද්ධ වෙන දේවල් තියෙනවා. පොඩි දෙයටත් අඬන දේවල් වෙලාවලුත් තියෙනවා. එහෙම මං හිතන්නේ අඬලා ඇති. මට එහෙම ලොකුවට ඒ දේවල් මතක නැහැ. මොකද මගේ ආදරේ වියෝගක් වුණේ අන්තිමට අපි දෙන කසද්ද බැඳපු නිසා. ඒක එච්චරම මේ අඬන තරම් සිද්ධි වෙලා නැහැ මට ඒ ආදරේදී. ආදරේ වලින් ගොඩාක් දුක් වෙලා තියෙනවා. ආදරේ වෙනුවෙන් ගොඩක් දුක් වෙලා තියෙනවා. ආදරේ කියන්නේ ඉතින් දුකනේ. දුකයි ආදරයක්. ආදරේ කියන්නේ විඳින්න පුළුවන් විඳවන්න පුළුවන්. ඉතින් ආදරේදී ගොඩාක් මම දුක් වෙලා තියෙනවා. මගේ ජීවිතේදී ගොඩාක් දුක් වෙලා තියෙනවා. ඉතින් ඒක ඉතින් හැමදාම ඉතින් දුකක් තමයි ආදරේ කියන්නේ. ඒ මතකේ එනවා. මතකේ දැන්නකොට දුක දැනෙන ගොඩාක්. ඒ ආදරය කරපු විදිය දැන්නකොට දුක දැනෙන ගොඩාක්. ඒක තමයි ඉතින් අදත් හැමදාම මේ දුක තියෙනවා අපේ ජීවිතේදී. මේක නැති වෙන්නේ නැහැ. දවසක් මම ඔයාව දැක්කා. ඒත් ඒ වෙලාවේ හිතට දැනුණු දුක වැඩි හන්දා මම ඔයාට නොපෙනීම ඔයාව මගහැරියා. ඒත් අදටත් මං ආසයි ඔයත් එක්ක එකම එක වචනයක් හරි කතා කරන්න. හැබැයි හිතට දුකක් එන්නේ නැත්තම් විතරක්. මම ආසයි මම හම්බෙලා මේ ඉස්සරහ හම්බෙලා කතා කරන්න ආසයි. එතනින් එහාට මේ එහෙම මේ අහපව් ඒ ගැන හිතලා දුක් වෙන්නවත් එහෙම නැත්තම් එතනින් අහපව් අනේ මට ඉස්සරහට කවදා හරි දවසක හම්බ වෙන්න එහෙම ප්‍රාර්ථනාවක් මයි නෑ. මොකද ජීවිතේ කියන්නේ එක එක කාලවලදී දැනෙන දෙයට මේ කියන්නේ එහා පැත්තට කියන්නේ මට දෙයක් ලැබෙනවා නම් මම කාට හරි ආදරය කරනවා නම් එයා මට ආදරය කරනවා නම් ඒක තමයි වටින්නේ. ඉතින් එහෙම මට ඉස්සරහට හම්බුණා කියලා එහෙම විශේෂයෙන් දැනෙන දෙයක් නැහැ. මම ජීවිතේ ගොඩක් හොඳට ආදරේ විඳලා තියෙනවා. ආදරේ කරලා තියෙනවා. අදටත් කරනවා. විශේෂයෙන්ම ආදරේ කියන වචනේදී මම බලාපොරොත්තු වෙන්නේ එක දෙයයි. ඒ තමයි අවංකවම පෙරලා ආදරය කිරීම මිසක් ඒ ආදරයට ඒ ආදරේ නැති වුණා කියලා ඒ ආදරයට වෛර කරන එකවත් එතනින් එයාට ගිහිල්ලා ඒක නැති කරලා දාන්න ඕනි කියන තැනවත් ඒ මං ආදරය කරපු කෙනාව විනාශ කරලා දාන්න ඕනි කියන එක නෙමෙයි. ආදරය කියන්නේ හරි සුන්දරයි. ඒක විඳින්න පුළුවන්. ඇස් දෙක පියාගෙන අඬන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන හිනා වෙන්න පුළුවන්.
ඕනම දෙයක් විඳින්න පුළුවන් සිතුවිල්ලක් තමයි ආදරේ කියන්නේ. ඒ ආදරේ කියන එක ඇතුලේ පුරවගෙන ඇස් දෙක පියාගෙන දත් මිටි කාගෙන මිනිහෙකුට ගහන්නත් බෑ. එහෙම නැත්නම් ඒ ආදරේ කරපු එක්කෙනාට ගහන්නත් බෑ. එහෙමනම් ඒ ආදරේ නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ වෙන දෙයක්. ඉතින් මම ඔය ආදරේ කියන එකත් විඳලා තියෙනවා, වෛරය කියන එකත් විඳලා තියෙනවා, විඳමින් පවතිනවා. මේ හැම දෙයක් එක්ක මම අන්තිමට දකින්න ජීවිතේ එක දෙයයි. ඒ තමයි පරම පිරිසිදු අවංකවම ආදරය කරනවා නම් ඒක මේ ලෝකේ කිසිම දෙයකට, කිසිම භෞතික වස්තුවකට හෝ වේවා, සබහාධර්මයෙන් ඇතිපෙන දෙයකට හෝ වේවා, එහෙම නැත්නම් වෙන කාගේ හරි සිතුවිල්ලකට හෝ වේවා, නැත්නම් වෙන গুপ্ত බලවේගයකට හෝ වේවා, මේ ලෝකේ තියෙන කිසිම දෙයකට ඒ අවංක සිතුවිල්ල විනාශ කරන්න විදියක් නැහැ. එහෙම ශක්තියකුත් නැහැ. අවංක ආදරයක් හැමුවේ විශාල ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය මගේ හිතෙත් තියෙනවා. ගහ කොළවලට දාහක් ඇසුම් ඇති ඩක්කලට මට හිතෙනවා ඒ මම ආපහු ඒ කාලේට ගියා නම් මම කසාද බඳින්න නැතුව ඉන්න තිබුණා කියන එක. මොකද ඊපස් ඇත්තටම මගේ මහත්ය නැති වුණා. පුතා මේ වෙනකොට ඉන්නේ පිටරට. ඉතින් මම තනි වෙලා වගේ තමයි මෙහෙ ජීවත් වෙන්නේ. ඒක නිසා ඉතින් මට හිතෙනවා මේ ඒ දවසල හොඳ තීරුමක් තිබුණා නම් මට විවාහ නොවී ඉන්න තිබුණා කියලා මම මගේ යාළුවෝ එක්ක කියනවා. නිතරම හිතන දෙයක් තමයි. ඒ අය මට හම්බ වුණා. හම්බ වෙනවා. ඒ කියන්නේ ඒ මම ආදරේ ප්‍රකාශ කරපු අයත් මට ආදරේ කරපු යුවතියත් මට හම්බ වෙන. දැන් ඒගොල්ලෝ විවාහ වෙලා ළමයිත් එක්ක ඉන්නේ. නමුත් ඒගොල්ලොත් මට අහන මොනකද මාර ජොලි නේ ස්කෝල් යන කාලේනේ මට ජයන්ත කියලා කියන්නේ. මේ මාර ජොලි මට මතකයි ඔයා මේ මගේ ඇහුවා මට කිස් ඒවත් කතා කරනවා. මම කිස් එකක් දුන්න මතකද? ඈ ඉතින් ඒ වගේ ඒ කියන්නේ ආදරේ ප්‍රථම ආදරේදී ඉතින් එච්චර සමීප වෙන්න අපිට හදවතට සමීප වෙන්න තරම් ලඟුන්නේ. අන්තිමේට එදා මට ඔයා වගේම මගේ ජොබ් එකක් නැති වුණා. හැබැයි එදා මම ගෙදර යන ගමන් කල්පනා කරා මම ඔයාට මගේ අගේ තේරෙන විදිහේ වැඩක් කරන්න ඕනි කියලා. ඒත් කවුරුත් මාව දැනගෙන හිටපු නැති නිසා මට සිද්ධ වුණා තනියම දිනු වෙන්න. ඒත් ඒ හැම දෙයක්ගින්ම පස්සේ අද වෙනකොට මම ඔයාගේ තාත්තටත් සැපයුම් සපයන ආයතනයක හිමිකරුවෙක්. ඒ හැම දෙයක්ම සිද්ධ වුණේ ඔයා නිසා. පළමු ආදරෙන් ජීවිතේ ලැබුණේ හොඳට ඉගෙන ගන්න ඕනි කියන එක තමයි. මොකද ඒකේ අන්තිමට කෙලවර වුණේ එහෙම ආදරයක් පෙරලා මට ආදරයක්වත් එතකොට එහෙම එහෙම සාර්ථක තැනකින් නෙවෙයි මං එක කෙනෙක්ට ආදරය කරා ඒ කාලේ. නමුත් එයා මට ආදරය කරේ නෑ. ඊට පස්සේ ඉතින් මට මං ජීවිතේ මං හිතුවේ මෙතනින් ඊගාව ස්ටෙප් එක වෙන්නේ එයා ඉගෙනගෙන ඉහළට යන එක නම් මම එතන වැටෙන එක නම් ඒක නෙවෙයි වෙන්න ඕනේ මමත් ඉගෙන ගන්න ඕනේ කියලා හිතන එක තමයි ඒකේ අන්තිම ප්‍රතිඵලය වුණේ. ඉතින් මම ඒකෙන් මට ජීවිතේ හොඳ දෙනු කරා. ඒ කියන්නේ මම හොඳට විභාගය කරා, විභාගය පාස් වුණා. ඉතින් අන්තිමට ඉතුරු වුණේ ඒකෙන් අධ්‍යාපනය තමයි. ලැබුණා කියන්නේ මට හොඳ පුතෙක් ලැබුණා විවාහයෙන් පස්සේ. ඒකත් ඒ ආදරේ නිසා. ඒක තමයි මං හිතන්නේ ජීවිතේ ලොකුම දේ. මෙහෙමයි ප්‍රථම ආදරෙන් මට ලැබුණේ නැහැ. මට ආදරය කරන්න
ඉගැන්නුව විතරයි. කියන ආදරය කරන්න බයක් නැති වුණා. බය තිබුණා ආදරය කරන්න ඉස්සර අහන්න බය තිබුණා. ආදරය කරන්න බය තිබුණා. මං අහලා ඒ ප්‍රථමතාවට ආදරය කරන්න අහපු එකෙන් මට ආදරයේ ආදරය කරන්නේ කොහොමද? ආදරය ප්‍රකාශ කරන්නේ කොහොමද? ආදරය දැනෙන්නේ කොහොමද? ඒ ඔක්කොම ඒ පළවෙනි ආදරය අහපු එකෙන් මට දැනුණා. ඊට පස්සේ ඉතින් මට ඒකට ආදරය කියන්නේ බය නැතුව අහන්න ප්‍රකාශ කරන්න බයක් තිබුණේ. ඉතින් එහෙම තිබුණා ආදර කීපයක්. නමුත් ඒක ස්ථීර දේවල් නෙමෙයි. ඒක නිකන් ජොලියට ඉස්කෝලේ යන කාලේ කරන දේවල් කියලා තමයි මම හිතුවේ. අලුත් අවුරුද්දේ හැම දෙයක්ම අලුත්. ආදරයත් අලුත්. ජීවිතයත් අලුත්. ඇත්තටම අපිට ආයෙත් පුළුවන් ආයෙත් වතාවක් මුණ ගැහුනම අපේ ජීවිත දිහාම බලලා පුරුදු ලෙන්ගතුකමින්ම කතා කරන්න. අපේ ජීවිතෙන් අත්හැරන දේවල් ගැන හිතලා පසුතැවිලි වෙලා ඒ වගේම පලා යනවට වැඩිය අපේ ජීවිතවලින් අත්හැරන දේවල් එක්ක ජීවිතය ගැන හිතන එක කොච්චර සුන්දර දෙයක්ද? මුවට නැගෙන සිනා පොදක් සුවසිහිනෙක මිහිර කියයි සඳ කැල්මෙන් ඈනින්දෙන් මුදන්නට එපා ඇවනට නුඹ පරදි කෝල වෙලා නොකාඩු කියන්නට එපා. දැන් ඔයා ඔයාගේ ඇස් ළඟ ඉන්න කෙනාගේ ඇස්වල හප්පල බලනවද ඒක ඇත්තක්ද කියලා? අර කවුද කිව්වා වගේ ආදරයකදී නැතිවන්නේ සම්බන්ධකම් විතරයි. හැබැයි ආදරය හැමදාමත් තියෙනවා. ඒකෙන් හින්දාම් වෙන්නේ නැති මම වුණත් මගේ ආදරේ හිටපු ඔයා ගැන අදටත් මගේ මුළු හදවතින්ම කතා කරන්නේ. ඒක ඔයාට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒ සම්බන්ධකමක් නැති ආදරය ගැන පුංචිත්තක් කර හිතන්න පුළුවන් වුණා නම් සංසාරික බැඳීමක් වගේ ජීවිතේ කොතනක හරි මං ගැන එකම එක පිටුවක හරි ලියවිලා තියේවි. ආයමත් ආදරේ thank you.